මෙතනදී මෙන්න මේ ප්‍රකාශය ස්කන්ධය අනුව මිලියනෙට කොටස් සමානයි ඝන ඩෙසිමීටරට මිලිග්‍රෑම්. මෙන්න මේ ප්‍රකාශය හොදන්න බෑ. සමහර අවස්ථාවලදී සෝඩියම් සල්ෆයිඩ් පරිරක්ෂකයක් ලෙස සොසේජ් මස් වලට එකතු කරනු ලැබේ. පරිරක්ෂකයක් කියන්නේ ආහාර කල්තබා ගන්න පාවිච්චි කරන දෙයකට. මස් නියදියේ අඩංගු සෝඩියම් සල්ෆයිඩ් පරිරක්ෂක ප්‍රමාණය නිර්ණය කිරීම සඳහා පහත දැක්වෙන ක්‍රියාපිළිවෙල යොදා ගන්න ලදී. පළවෙනි පියවර, මස් කිලෝග්‍රෑමයක් තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ වැඩිපුර ප්‍රමාණයක් සමග නටවන ලදී. දෙවැනි පියවර, පිට වූ වායුව මස්වල තියෙන්නේ සෝඩියම් සල්ෆයිඩ්. සෝඩියම් සල්ෆයිඩ් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය එක්ක ප්‍රතික්‍රියා කරපුවාම අපි දන්නවා සල්ෆයිටයක් අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරුවොත් සල්ෆර් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා, ජලය හැදෙනවා. සෝඩියම් සල්ෆයිඩ් හින්දා හැදෙන ලවණය සෝඩියම් ලවණයක් වෙන්න ඕනේ. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය පාවිච්චි කරපු හින්දා හැදෙන ලවණය ක්ලෝරයිඩයක් වෙන්න ඕනේ. එතකොට හැදෙන ලවණය සෝඩියම් ක්ලෝරයිඩ්. සමීකරණය මේ විදිහට තුලිත කරගන්න පුළුවන්. එතකොට පිට වෙච්ච වායුව සල්ෆර් ඩයොක්සයිඩ් වායුව. දෙවෙනි පියවරේදී කරන්නේ පිට වූ වායුව ඝන ඩෙසිමීටර මවුල 0.05ක සාන්ද්‍රණයක් තියෙන I2 ද්‍රාවණ වැඩිපුර ප්‍රමාණයක සම්පූර්ණයෙන් අවශෝෂණය කරන ලදී. ඒ සඳහා භාවිත කළ I2 ද්‍රාවණේ පරිමාව ඝන සෙන්ටිමීටර 40යි. අපි ඉගෙනගෙන තියෙන්නේ අකාබනික රසායනයට බ්‍රෝමීන් ජලීය මාධ්‍යයේදී සල්ෆර් ඩයොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම හයිඩ්‍රෝ බ්‍රෝමික් අම්ලය සහ සල්ෆියුරික් අම්ලය හැදෙනවා කියලා. ඒ අනුව අපිට දැන් ලියන්න පුළුවන් මේ ද්‍රාවණයේ තියෙන I2 අවශෝෂණය කරපු සල්ෆර් ඩයොක්සයිඩ් වායුව එක්ක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රෝ අයඩික් අම්ලයයි සල්ෆියුරික් අම්ලයයි හැදෙනවා කියලා. සමීකරණය මේ විදිහට තුලිත කරගන්න පුළුවන්. I2 වැඩිපුර ප්‍රමාණයක් ගත්ත හින්දා සල්ෆර් ඩයොක්සයිඩ් සමග ප්‍රතික්‍රියාවෙන් පස්සේ I2 ඉතුරු වෙනවා. එතකොට ඒ ඉතුරු වෙච්ච I2 ප්‍රතික්‍රියා කරන්නේ සෝඩියම් තයෝසල්ෆේට් එක්ක. I2 සෝඩියම් තයෝසල්ෆේට් එක්ක ප්‍රතික්‍රියා කරපුවම හැදෙන්නේ සෝඩියම් අයඩයිඩ් සහ සෝඩියම් ටෙට්‍රාතයනේට්. ඒ ප්‍රතික්‍රියාව මේ විදිහට තුලිත කරගන්න පුළුවන්. පළවෙනි කොටස අපිට කියන්නේ ඉහත ක්‍රියාපිළිවෙලේ අඩංගු පියවර තුන සඳහා තුලිත රසායනික සමීකරණ ලියන්න. මේ තුලිත රසායනික සමීකරණ තුන ලියලා තියෙන්න ඕනේ. එක සමීකරණයකට ලකුණු 6 ගානේ ලැබෙනවා. දෙවෙනි කොටස, මස් නියදෙහි කිලෝග්‍රෑම් එකක ඇති සෝඩියම් සල්ෆයිඩ් ප්‍රමාණය මවුල වලින් ගණනය කරන්න. ගණනය කිරීම අපිට පටන් ගන්න පුළුවන් ඉතිරි I2 සමග ප්‍රතික්‍රියා කළ සෝඩියම් තයෝසල්ෆේට් මවුල ගාන ගණනය කරලා. ඉතිරි I2 සමග ප්‍රතික්‍රියා කළ සෝඩියම් තයෝසල්ෆේට් මවුල ගණන. සමීකරණය සාන්ද්‍රය සමානයි මවුල ගාන බෙදීම් පරිමාව දෙපසම පරිමාවෙන් ගුණ කරන්න පුළුවන්. එතකොට මවුල ගාන සමානයි සාන්ද්‍රණය ගුණ කිරීම් පරිමාව. සෝඩියම් තයෝසල්ෆේට් ද්‍රාවණයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල 0.1යි. ද්‍රාවණ පරිමාව ඝන සෙන්ටිමීටර 26. ඒ කියන්නේ ඝන ඩෙසිමීටර 26 ගුණ කිරීම 10^3යි. ඝන ඩෙසිමීටරයට ඝන ඩෙසිමීටර සුළු වෙනවා. 0.1 වරක් 26 කියන්නේ 2.6යි. ගුණ කිරීම 10^3 බලේ ඒකකය මවුල. ඒ යගේ ගණනය කරගත්තら ලකුණු 3යි. දැන් අපිට ගණනය කරන්න පුළුවන් ඉතිරි I2 මවුල ගණන. සෝඩියම් තයෝසල්ෆේට් මවුල දෙකක් එක්ක I2 මවුල එකක් ප්‍රතික්‍රියා කරනවා. එතකොට සෝඩියම් තයෝසල්ෆේට් මවුල ගානෙන් භාගයයි ඉතිරි I2 මවුල ගාන. ඒ කියන්නේ මවුල 2.6 ගුණ කිරීම 10^3 ගුණ කිරීම භාගය. ඒ කියන්නේ මවුල 1.3 ගුණ කිරීම 10^3යි. ඒ යගේ ගණනය කරගත්තර ලකුණු 3යි. දැන් අපිට ඊළඟට ගණනය කරගන්න පුළුවන් යෙදූ I2 මවුල ගාන. යෙදූ I2 මවුල ගාන සමාන වෙනවා යෙදූ I2 ද්‍රාවණයේ සාන්ද්‍රණය ගුණ කිරීම යෙදූ I2 ද්‍රාවණ පරිමාව. යෙදූ I2 ද්‍රාවණයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල 0.05යි.
යෙදු අයිටු පරිමාව ගණ සෙන්ටිමීට හතලිහයි. එකන්නේ යෙදු අයිටු පරිමාව ගණ ඩෙසිමීටර් හතලිහ ගුණ කිරීම දහරින තුනයි. ගණ ඩෙසිමීටර් ගණ ඩෙසිමීටර් සුළු වෙනවා. පස්වරක් හතලිහ දෙසීයයි දශමස්ථාන දෙකයි. තොර මවුල දෙක ගුණ කිරීම දහරින තුනයි. ඒගේ ගන්න කරගත්තර ලකුණු තුනයි. දැන් අපිට ගණනය කරන්න පුළුවන් සල්ෆ ඩයොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කළ අයිටු මවුල ගණන. යෙදු අයිටු මවුල ගාන මවුල දෙක ගුණ කිරීම දහරින තුනයි. ඉතිරි වෙච්ච අයිටු මවුල ගාන මවුල එකයි දශම තුන ගුණ කිරීම දහරින තුනයි. දශමස්ථාන එකක් තියෙන හින්දා දශමස්ථාන එකක් තියෙන ලියන්න පුළුවන් දෙකයි දශම බිංදුව කියලා. බිින්දුවෙන් තුනක් අඩු කරන්න බෑ. මෙහෙ එකක් ගත්තා දහයෙන් තුනක් හතයි. දශමතිත එකෙන් එකක් බිින්දුවයි. ගුණකිරීම දහයරින තුනයි. ඒකකය මවුල. ඒගේ ගන්න කර ගත්තර ලකුණු තුනයි. නැත්තම් මවුල හත ගුණ කිරීම දහයරන හතරයි කියල ලියන්න පුළුව. ස්ටෝටු එක ප්‍රතික්‍රියා කරපු අයිටු මවුල ගාන දන්න හින්ද අපිට ගණනය කරන්න පුළුවන් පිට වූ සල්ෆ ඩයොක්සයිඩ් මවුල ගණන. මේ තුලිත රසායනික සමීකරණය බලන්න ඕනේ. ප්‍රතික්‍රියා කළ අයිටු මවුල ගානයි ප්‍රතික්‍රියා කළ සල්ෆ ඩයොක්සයිඩ් මවුල ගාන අතර අනුපාතය එකට එකයි. ඒ කියන්නේ ප්‍රතික්‍රියා කළ අයිටු මවුල ගාන ප්‍රතික්‍රියා කළ සල්ෆ ඩයොක්සයිඩ් මවුල ගාන සමාන. එනිසා පිට වූ සල්ෆ ඩයොක්සයිඩ් මවුල ගාන නැත්නම් අවශෝෂණය වෙච්ච සල්ෆ ඩයොක්සයිඩ් මවුල ගාන මවුල 0.7 ගුණ කිරීම 10^3. ඒගේ ගණනය කරගත්තා ලකුණු 3යි. දැන් ඒකෙන් ගණනය කරන්න පුළුවන් මස්වල තිබූ සෝඩියම් සල්ෆයිඩ් මවුල ගණන. ඒ සඳහා බලන්න ඕනේ මේ සමීකරණය දිහා. පිට වෙච්චි සල්ෆ ඩයොක්සයිඩ් මවුල ගානයි ප්‍රතික්‍රියා කළ සෝඩියම් සල්ෆයිඩ් මවුල ගාන අතර අනුපාතය එකට එකයි. එනිසා පිටපු සල්ෆ ඩයොක්සයිඩ් මවුල ගාන සමානයි මස්වල තිබිච්චි සෝඩියම් සල්ෆයිඩ් මවුල ගාන. ඒ කියන්නේ මවුල 0.7 ගුණ කිරීම 10^3. නැත්තම් 7 ගුණ කිරීම 10^4 කියලා ලියන්න පුළුවන්. ඒ යගේ ගණනය කරගත්තට ලකුණු 3යි. මේ කොටස. මස් නියැදිවල ඇති පරිරක්ෂක ප්‍රමාණය සාමාන්‍ය මිලියනේටිති කොටස් ලෙස ප්‍රකාශ කරනු ලැබේ. ඉහත දෙක කොටසේ නිර්ණය කළ සෝඩියම් සල්ෆයිඩ් ප්‍රමාණය මිලියනේට කොටස් වලින් ප්‍රකාශ කරන්න. ඉතින් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ දේ තමයි මස් කිලෝග්‍රෑම් එකේ තිබිච්චි සෝඩියම් සල්ෆයිඩ් ස්කන්ධය ගණනය කරලා ඉන්න ඕනේ. සමීකරණය මවුල ගාන සමානයි ස්කන්ධයේ බෙදී මৌলিক ස්කන්ධය දෙපසම මৌলিক ස්කන්ධයෙන් ගුණ කරනවා. එතකොට ස්කන්ධය සමානයි මවුල ගාන ගුණ කිරීම මৌলিক ස්කන්ධය. සෝඩියම් සල්ෆයිඩ් මවුල ගාන මවුල 0.7 ගුණ කිරීම 10^3 ගුණ කිරීම සෝඩියම් සල්ෆයිඩ් වල මৌলিক ස්කන්ධය. සෝඩියම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23යි 23 ව 2ක් 46යි. සල්ෆ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 32යි 46යි 32යි 78යි. ඔක්සිජන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි 16 වරක් 3 48යි 48යි 78යි 70යි 40යි 110යි 88යි 16යි 110යි 16යි 126යි. සෝඩියම් සල්ෆයිඩ් වල මৌলিক ස්කන්ධය මවුලේට ග්‍රෑම් 126යි. එතකොට මවුල මවුලේට සුළු වෙනවා. එතකොට අපි ලියන්න පුළුවන් ග්‍රෑම් 88.2 ගුණ කිරීම 10^3 සෝඩියම් සල්ෆයිඩ් ස්කන්ධය. දැන් අපි ගණනය කරන්න ඕනේ සෝඩියම් සල්ෆයිඩ් අන්තර්ගතය PPM වලින්. සෝඩියම් සල්ෆයිඩ් තියෙනවා ග්‍රෑම් 88.2 ගුණ කිරීම 10^3. බෙදීම මිශ්‍රණයේ මුළු ස්කන්ධය මස් කිලෝග්‍රෑම් එකක තිබුණේ. එහෙනම් ග්‍රෑම් 1000ක ගුණ කිරීම මිලියනය. ස්කන්ධය අනුව මිලියනයට කොටස් වල අර්ධයක් කියවමයි සංඝටක ස්කන්ධයේ බෙදීම මිශ්‍රණයේ මුළු ස්කන්ධයේ ගුණ කිරීම මිලියනය. ඔන්න ඔය විදිහට අගයන් ආදේශ වෙන්න ඕනේ. එතකොට මෙතනදී මෙන්න මේ ප්‍රකාශය ස්කන්ධය අනුව මිලියනයට කොටස් සමානයි ඝන ඩෙසිමීටරට මිලිග්‍රෑම්. මෙන්න මේ ප්‍රකාශය හොදන්න බෑ. මේ ප්‍රකාශය යොදන්න පුළුවන් තනුක ජලීය ද්‍රාවණ සඳහා විතරයි. එ නිසා මෙතන ගණනය කිරීම කරන අවස්ථාවේදී
ස්කන්ධය අනුව මිලියනයට කොටස් වල අර්ථ දැක්වීම භාවිතයට ගන්න ඕනේ. රෑම් රෑම් සුළු වුණා. 10 6 වෙනි බලයේ බෙදීම 10 3 වෙනි බලයේ 10 3 වෙනි බලයේ 10 3 වෙනි බලයේ ගුණ කිරීම 10 3 වෙනි බලයේ 1යි. එතකොට ස්කන්ධය අනුව මිලියනයට කොටස් 88.2යි. ඒ යගේ ගණනය කරගත්තර ලකුණු 3යි. 4 වෙනි කොටස අනුමාපනයේ අන්තලක්ෂයේදී වර්ණ විපර්යාසය දක්වන්න. ඉතිරි වෙච්ච I2 තියෙන්නේ දර්ශක විදිහට යොදලා තියෙන පිෂ්ඨ ද්‍රාවණයක්. I2 පිෂ්ඨයේ සමග හදන සංකීර්ණය තද නිල් පාටයි. එනිසා මේ ඉතිරි I2 තියෙන ද්‍රාවණයට පිෂ්ඨ ද්‍රාවණය යොදපුවාම ද්‍රාවණයේ තද නිල් පාටට තියෙන්නේ. සෝඩියම් තයෝසල්ෆේට් ටික ටික යොදනකොට ඉතිරි වෙලා තියෙන I2 සෝඩියම් තයෝසල්ෆේට් එක ප්‍රතික්‍රියා කර කර මේ ද්‍රාවණයේ තියෙන I2 ප්‍රමාණය අඩු වෙනවා. යම් කිසි අවස්ථාවක ද්‍රාවණයේ තියෙන I2 ටික සියල්ලම ප්‍රතික්‍රියා කරලා අවසන් වෙනකොට පිෂ්ඨ ද්‍රාවණේ නිල් පාට නැති වෙනවා. හේතුව ද්‍රාවණයේ I2 නැති හින්දා. එතකොට අපි තීරණය කරනවා I2 සේරම ප්‍රතික්‍රියා කරලා ඉවරයි සෝඩියම් තයෝසල්ෆේට් බියුරේට් එක යොදන එක නතර කරනවා. වෙන විදිහකින් බියුරේට් කරාමේ වහනවා. එතකොට අපි දකින්න ඕනේ වර්ණ වෙනස මොකද්ද? නිල් පාටට තිබිච්ච ද්‍රාවණය අවර්ණ වීම. ඒ වර්ණ විපර්යාසය ලියලා තිබ්බට ලකුණු 5යි.